Samantha, V-Force. ගම්මැද්ද විෆෝස් සමාජිකයින් අද උදෑසනම සීගිරි බලා පිටත් වුණේ එලෙසින්. සීගිරිය මුදුන හා උතුරු පිවිසුම් මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු වූයේ මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සිසුන්ගේද සහභාගිත්වය ඇතිවයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරුණා. සීගිරියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රැගෙන ආ ගඩොල් පර්වතයේ මුදුනට රැගෙන යාමටද V-Force සමාජිකයින් පියවර ගත්තා. පල්ලෙහා අඩි 300ක් 400ක් යට ඉඳලා ගඩොල් ගෙනෑමට අපි කෙළුම් තව ගොඩක් දුරට කන්දර ගඩොල් ගෙනියන්න ඕන. අපිට මිනිස්සු සීමිතයි ඉන්න ගාන. මේ අපේ වැඩවලින් ඇත්තරම දෙකෙන් පංගුවක් බර අඩු වුණා වගේ මට. අපේ උරුමයන් හිතාමතාම වලලන යුගයක මේ උරුමයන් රකින්නට V-Force ක්‍රියාන්විතයෙන් කරන මේ වැඩේ හරිම වටිනවා. මාධ්‍ය ආයතනයක් මේ වගේ දෙයක් මෙහෙම කරන්නේ නැහැ. මේක තවත් අයට ආදර්ශයක්. තරුණයන්ගේ ජවය සෑහෙන දුරට මේ වගේ දෙයකට ප්‍රයෝජනයට ගත්ත හැකි. අපේ රටේ ගොඩක් තියෙනවා වටිනා කියන සම්පත් රැකගන්න. ඉතින් අපිට දායක වෙන්න ලොකු chance එකක් හම්බලා තියෙනවා මේකෙන්. එතරම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට කිසිම හානියක් නොවන පරිදි එම ගම්මැද්දේ වැඩසටහන අනුව එම ශ්‍රමදායකත්වයේ ලබා දෙනුන්ට පැමිණි පිරිස් සාර්ථකව මේ ස්ථානයේදී අද දින සිද්ධ කරනු ලැබුවා. පර්වතය ඉස්මත් කෙරෙන ගැඩොල් ඇදීම මහ ලොකු කාර්යයක් ඒක. මගේ අධීක්ෂණය යටතේ ඊළඟ පියවර හැටියට මේ කුණු රසල ඉවත් කිරීම ඒකත් ඉතාමත් සාර්ථකයි. සීගිරිය අවට පිරිසුදු කිරීමෙන් අනතුරුව ස්වේච්ඡා බලකායේ සමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ ඉටු කළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමින්. පදක්කම් ලාභීන්ට සිය නායකත්වයේ යටතේ තවදුරටත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් විශේෂ අවස්ථා හිමි කරගත හැකි. මහන්සියක් තිබුණත් ඒක මහන්සියට හිදී සතුටක් තියෙනවා. අපි හිතුවේ නෑ මේ මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා. අපිට ඊළඟ වැඩසටහන හලාවත වෙල තීරේ සුද්ධ පවිත්‍ර කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 18 වෙනිදා ගම්මැද්ද V-Force සමාජිකයින් හලාවත වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා සූදානමින් සිටිනවා. ගම්මැද්ද V-Force.